මේ පාලනය ගොඩනැගීමේ ප්‍රධානම ලෙස සාකච්ඡාවට බඳුන්ුනේ මොකද්ද පාස්කු ප්‍රහාරය මතකද ඇත්ත ගත්තොත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට තිබුණු බ්‍රෑන්ඩ් එක තමයි ජාතික ආරක්ෂාව ඔහු යුද්ධය අවසන් වෙන වෙලාවේදී ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා එනිසා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සලකුණු වෙලා තිබුණු බ්‍රෑන්ඩ් වෙලා තිබුණේ ජාතික ආරක්ෂාවට මැදිහත් වෙන කෙනෙක් ලෙස එහෙනම් ඔහු අලෙවි කරන්න පුළුවන් මාකට් එක මොකද්ද ඕනෑම බ්‍රෑන්ඩ් එකක් අලෙවි කරන්න මාකට් එකක් ඔහුගේ සන්නාමය ඔහුගේ බ්‍රෑන්ඩ් එක ජාතික ආරක්ෂාව නම් ඔහු අලෙවි කරන්න පුළුවන් මාකට් එක තමයි අනාරක්ෂිත රට අනාරක්ෂිත රටක් නැත්නම් ආරක්ෂාව මාකට් කරන්න බෑ ද ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ බ්‍රෑන්ඩ් එක ජාතික ආරක්ෂාව වෙනකොට ඔහුගේ මාකට් එක නිර්මාණය වෙනවා පාස්කු ප්‍රහාරය සැලසුම් කරලා කරාද නැද්ද කියන එක සංවාදය හැබැයි ඒ බ්‍රෑන්ඩ් එක අලෙවි කරන්න පුළුවන් මාකට් එක හැදෙන්නේ මොකෙන්ද පාස්කු ප්‍රහාරයෙන් පසුව ඊට පස්සේ තමයි ජාතික ආරක්ෂාව පිළිබඳ සංවාදයක් ඉන්නේ අන්නේ සංවාදයේදී විශාල ජනතාවගේ බලාපොරොත්තුත් වෙන පාස්කු ප්‍රහාරකයන් එලිදරව් කිරීම සහ ඔවුන්ට දඬුවම් ලබා දීම මේ පාස්කු ප්‍රහාරයේ වග උත්තර කරුවන් කණ්ඩායම් දෙකක් ඉන්නවා පළමු කණ්ඩායම තොරතුරු ලැබී තිබියදී මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ කණ්ඩායම තොරතුරු තිබුණා ගහන බව කියලා තිබුණා අප්‍රේල් මාසේ 21 වෙනිදා උදෙත් අද තමයි ප්‍රහාරය එල්ල කරන්න කියලා ඇවිල්ලා තිබුණා අප්‍රේල් මාසේ 9 වෙනිදා වෙනකොට ප්‍රහාරයක් එල්ල කරන්න සැලසුම් බවත් ඒ සැලසුම් කරන එකේ නම් ගම් හැඳුනුම්පත් අංකයක වාර්තා ඇවිල්ලා තිබුණා එසේ තිබියදී එම ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ කණ්ඩායම ඔහු මේකේ ප්‍රධාන වරදකරුවා අන්නෙම චූදිතයන් ලෙස තමයි පසුගියද අධිකරණයට ඉදිරිපත් කරේ කවුද ඒ ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූවන් ලෙස හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරත් හිටපු ආරක්ෂක ලේකම්වරයාත් නේද හේමසිරි ෆෙනාන්ඩෝත් අධිකරණයට ගෙනීම දැන් අධිකරණය මොකද්ද උනේ අධිකරණීන් විත්ති පාර්ශවී කියන විත්ති පාර්ශවවිලා පූජිත ජයසුන්දර හා හේමසිරි මනාම් විත්ති පාර්ශවයට ඇහුම් කන් දීමකින් තොරවම පැමිණිලි පාර්ශවය කියපු අනුවම නිදොස් කොට නිදහස් කරා අපූර්ව වැඩක් සාමාන්‍ය නඩුවක් නිදොස් කොට නිදහස් කරනකොට විත්ති පාර්ශවයට ඇහුම් කන් දෙන හැබැයි මේ නඩුවේදී විත්ති පාර්ශවයට ඇහුම් කන් නොදී පැමිණිලි පාර්ශවෙ ඉදිරිපත් කළද කරුණු මත නිදොස් කොට නිදහස් අපිට ගා නීතිපති පාර්ලිමේන්තුවේ මොකද චෝදනා 845ක් ගොනු කරලා තිබ්බක හැබැයි නිදොස් කොට නිදහස් හරි පූජිත ජයසුන්දරත් හේමසිරි පනාන්දු නිදොස් කොට නිදහස් නම් එහෙනම් ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූයේ කවුද ඒක සොයා බලා අධිකරණයට හමුවට පැමිණීම මේ ආණ්ඩුවේ වගකීමක් හැබැයි පැහැදිලි මේ ආණ්ඩුවේ ඒ වගකීම ඉටු නොකරන බව සමහර ප්‍රහාරයට වගකී යුතු වේ කියලා ආන්දෝලනයට තුඩු දී තිබෙන අය රජයේ සාක්ෂිකාරි හරි මොකද ඒ නිසා ඒ පාර්ශවයට දඬුවම් ලබා දීමක් සිදුවන්නේත් නෑ අනෙක් පාර්ශවෙ ප්‍රහාරය සැලසුම්කට ප්‍රහාරය එල්ල කරලද කණ්ඩායම ඒ මේකේ අනිත් චූදිතය එකක් ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ කණ්ඩායම දෙක ප්‍රහාරය සැලසුම්කට එල්ල කරලද කණ්ඩායම දැන් මොකද සිදු වී තිබෙන්නේ එවැනි කණ්ඩායමක් හොයාගෙනවත් නෑ අඩුමතරමේ වූජිත සහ හේමසිරිට නඩුවක්වත් දැම්මු අනිත් පාර්ශවයට නඩුවක්වත් නෑ ඒකෙන් කියන්නේ කුමක්ද මේ පාස්කු ප්‍රහාරයේ වළක්වා ගැනීමට අසමත් වූ අංශ ප්‍රහාරකයන් අධිකරණ හමුවට පමුණුවා දඬුවම් ලබා දීමට මේ පාලනය අසමත් වී තිබෙන බව තමයි දැන් ඔප්පු කොට තිබෙන්නේ මේක සුවල්ප ප්‍රමාණයක් නෙවෙයි ජීවිත 265කට ආසන ප්‍රමාණයක් මිය ගියා 500 ගණනක් තුවාල වුණා විශේෂයෙන්ම සිංහල සහ මුස්ලිම් ජනතාව අතර විරසකේ වැඩි වුණා ගැටුම වැඩි වුණා ක්‍රෝධය වැඩි වුණා හලාවතදී ගිනි තියා ගන්න ගියා ඒ ප්‍රහාරය සිද්ධ වෙලා කෙටි නේ මැයි මාසේ 13 වගේ දිනේ මෙවැනි විශාල වියවුලක් නිර්මාණය කරපු එකට කාලය වැලිතලාව විසින් යටපත් වීමට ඉඩ දී යුතුද දැන් අවුරුද්දක් ගෙවුණා අවුරුදු දෙකක් ගෙවුණා මේ අප්‍රේල් මාසේ 21 වෙනිදා වෙනකොට තව අවුරුදු 3ක් ගෙවුණා තව අවුරුද්දක් දෙකක් වෙනකොට 4යි 5යි කාලය වැලිතලාව විසින් යටපත් විය යුතුද නැහැ මේ සාපරාදී අපරාධයට නිශ්චිත වරදකරුවන්ට දඬුවම් පැමිණිය යුතුයි අන්න ඒ සඳහා මා දක්වා කාදිනෙල් උන්වහන්සේ ප්‍රකාශ කරලා තිබුණා ඒ දඬුවම් ලබා දෙනු ලබන්නේ නව රජයකින් පමණයි එය ජාතික ජනබලවේගයේ ප්‍රධාන අරමුණක් සාපේක්ෂව